A ver, ¿pasamos? මා කාලයකට පස්සේ පිටින් ඉඳන් ඡන්දයට මුහුණ දෙන කොහොමද අද දවසේ දැනෙන්නේ? අද දවසේ දැනෙන්නේ ඉතින් රටේ දේශපාලනයේ විකෘති වෙච්ච කාලවක ආනුවක තියෙන ඡන්දයක් පැවැත්වෙන දවසක්. හරි මාර්ගයක් දැක්කේ නැති නිසා තමයි මමත් හිතුවේ දේශපාලනයෙන් පොඩ්ඩක් මේ අවස්ථාවේදී ඈත් වෙන්න ඕනේ කියලා. ජනතාව හැමදාම විදියටම කල්පනා කරලා ඉවරලා තීන්දුව తీරන ගත්තොත් අනිවාර්යයෙන් රට රායි වර්ධිනවා. බුද්ධිමත් මිනිස්සු ජනතාවත් එක්ක ගනුදෙනු කරලා පුරුද්ද තියෙන කට්ටිය ජනතා නියෝජිතයෙක් කියලා හද සාක්ෂියට අනුව තමාට කියා ගන්න පුළුවන් මිනිස්සු තෝරා ගත යුතු අවස්ථාවක්. රාජ්චන්දයක් දැම්ම ඔබතුමාට පුළුවන් නම් අර කැරලා බලා ගන්න මොකක්ද කරන්නේ.
මගේ මනාපේ දෙන්නේ මේ පාර ඉන්න අතරින් හොඳම කෙනෙකුට දෙන්න ඕනේ. ඡන්දෙ විසි කරන්න නැතුව මම කල්පනා කරේ බුද්ධිමත් කවුද? කියන්නේ උපාධි මහාචාර්ය පට්ටම් තියනවා කියන එක නෙවෙයි. ජනතාවත් එක්ක ගනුදෙනු කරලා පළපුරුද්ද තියෙන ජනතා නියෝජිතයෙක් කියලා කියා ගන්න පුළුවන් මිනිස්සු කවුද? පක්ෂයකට ඡන්දයක් ගහලා ඉවරලා ඒ පිටින් පාර්ලිමේන්තුවවත් එයා ජනතා නියෝජිතයෙක් වෙන්නේ නැහනේ. එයා ඒතකොට පක්ෂ නියෝජිතයෙක්. ඒතකොට ජනතා නියෝජිතයෙක් කියලා කියා ගන්න පුළුවන් ඉන්න ජනතාව එක්ක ගනුදෙනු කරපු මිනිස්සු කවුද? ඊළඟට ජනතාව වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන් මිනිස්සු කවුද? නම දේශපාලනේ ඉන්නවා. නමුත් මේ අවස්ථාව ජනතාව තාමත් ඉන්නේ අර රැල්ලට හිල්ලා කතර ගහන මානසිකත්වයේ. ඒක හින්දා මේ රටේ දේශපාලන විකෘති වෙලා තියෙන්නේ. ජනතාවේ මානසිකත්වයෙන් ගැලවුනේ නැත්නම් රැලි වලට කතර ගහ ගා හිටියොත් හොඳ මිනිහා තෝරලා ගහනවා නෙවෙයි. කවුරුරි වරදක් කරාම වරද කරපු මිනිහා පැත්තට දාලා අනිත් මිනිහට ඡන්ද ගන්න මානසිකත්වයක් තියෙනවා. ඒව හරියන්නේ නැහැ. මේකෙන් ජනතාව ගැලවුනේ නැත්නම් කනගාටුදායකයි තත්ත්වය. තාම ජනතාවයකින් ගැලවෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්නේ නැහැ කියලා මම හිතන්නේ. ඉදිරියටත් ජනතාවට යථාර්ථය අවබෝධ කරලා දීමට උත්සාහයක් දරනවා. අනුර ජනාධිපතිතුමා කියනවා මේ පාර ප්‍රතිඵලය ඇදෙන්න දෙනවා කියලා. මේක කියලා දවසක් කියන්නේ රත්තරන් ඇඬුවා. මොකද හිතන්නේ මේ ඇදෙන්න දෙනවා කියන එකයි කට්ටිය අඬන එක. රත්තරන් ඇඬුවා කියලා රට වඩවන්න බෑ කාටවත්. මේ අඬලා පුරුදු මිනිස්සු අඬයි. ඒ අඬලා පුරුදු නැති මිනිස්සු කොහොමවත් අඬන්නේ නැහැ. ඔබතුමා ඡන්දෙල්ලුවේ නැති මාලිමා රැල්ලට බයයි. දැන් ගොඩක් අය මාලිමා රැල්ල. මම ඉස්සෙල්ලා රැලි ගැන කතා කරානේ. රැලි වලට යන ගතියේ හින්දා තමයි මිනිස්සු මේ රටේ දේශපාලනය විකෘති කරගෙන කවදාවත් රටට හරියන තීන්දුව తీරයන් නොගත්තේ. දැන් ලැබුණ පාරක් ආපහු තාරැල්ලකට හැදේ. ඒතකොට ওই රැලි වලට ගිහිල්ලා කවදාවත් මේ රට ගොඩ වෙන්නේ නැති ජනතාව තේරුම් ගන්න ඕනේ. දැන් අනුර ආණ්ඩුව මේ කෙටි වල පිහිටෙන් බලය ගත්තත් ඒකෙන් ප්‍රයෝජනයක් එන්නේ. මේ කෙටිකල් මේ ආණ්ඩුව ගැන මොකද ඉතින් පහක හතලේ ආණ්ඩුව ගැන මොකද ඔබතුමා සමස්තයක් කියන්නේ? ඒ හැමති තීරණයක් ගන්න යමක් වෙලා නැහැ නේ රට තිබුණ විදියට බෑනම. මට ආරක්ෂාව දුන්නේ මම දේශපාලනඥයෙක් ඉඳලා නෙමෙයි. මම යුද්ධයට අනඳුන හමුදාපති ඉඳලා. දැන් තාම මහින්ද රාජපක්ෂ 200ක් විතර තියාගෙන එක්කෙනෙක් අඩු කරත් මැරෙන්න හදන්නේ. මම යුද්ධ ජයග්‍රහණයේ නායකත්වය දුන්න එකන්ද අඩු කරන්න එපා කියලා. මට නම් එක්කෙනෙක්වත් ආරක්ෂාව නැතුව තමයි මම හිරේ දැම්මේ. එතකොට මට ගෙදර හිටව බල්ල විතරයි ආරක්ෂාවට හිටියේ. නමුත් දැන් පොලිසිය 17ක් ඉන්නවා. මට යුද්ධය කරපු නිසා ලැබිච්ච ආරක්ෂාව. ඒගොල්ලෝ තයින් කරන්න ලියුම් ආවා. නමුත් මම ඒගොල්ලෝ දැනුවත් කරයන් පස්සේ නැවතත් ඒ ආරක්ෂාව එහෙම තියලා තියෙනවා. අර ජනතාව කියනවා දැන් මේ රට යන විදිය හොඳයි කියලා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ මල්වට්ටි රට ගන්න? මේමයි ඉතින් ජනතාවට අයිතියක් තියෙනවා. ඒගොල්ලොන්ට කැමති තීරණයක් ගන්න. ඒගොල්ලොන්ට කැමති විදියට ඡන්දයක් දෙන්න. හැබැයි ඉතින් ජනතාව මෙතෙක් කල් ගහපු ඡන්ද මල්වට්ටියක් උනේ නැහැ මේ රටේ. ජනතාව අවුරුදු 76ක් ඡන්ද දුන්නානේ. එතකොට ඒ මල්වට්ටි උන් නැහැ නේ ඒවා. ඒකන්ත ඔබතුමා ඒ කොහමද පාවිච්චි කියන්නේ මේ වෙලේ මල්වට්ටියක් කියලා. ඔයදි මට එහෙමයි කවුරු හරි දිනෝපාලියට එයාගේ පස්සේ ගිහලා කඩේ යන පුරුද්දක් නැහැ. මගේ දේශපාලන මතයක් තියෙනවා. ඒ මතය පක්ෂ වලට ගැති වෙච්ච මතයක් නෙමෙයි. රටට හොඳයි කියලා හිතන මතයක් ඒක. ඒ මතේ ඉන්න ඇරෙන්න මම කවුරු හරි ජයග්‍රහණය කරෝ පාලියට එයාට ගිහලා කඩේ යන්න පුරුද්දක් මට නැහැ. අනිත් ජනාධිපතිතුමා කියනවා පාර්ලිමේන්තුවේ සුද්ධ කරන අය නෙමේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන අයයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. මොකද්ද මේ සුද්ධ කිරිල්ල ඔබතුමා දකින්නේ? පාර්ලිමේන්තුව කියන්නේ ඉතින් සුද්ධ කරන්න ඕන තැනකුත් නෙමෙයි උත්තරීතර තැනක්. එතකොට සුද්ධ කරන්න කවුරුත් එන්න ඕනෙත් නැහැ, සුද්ධ විය යුතුත් නැහැ. හරි මිනිස්සු ජනතාව එතනට අරිනවනම්. හැබැයි පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම පළපුරුද්ද තියෙන මිනිස්සු ඉන්න ඕනේ. ප්‍රාදේශීය සභාවකටවත් ගියපු නැති මිනිහෙක්, ප්‍රාදේශීය සභාව මට්ටමේවත් දේශපාලනයක් කරපු නැති මිනිහෙක් පාර්ලිමේන්තුවට ගියොත් අනිවාර්යෙන් අසාර්ථකයි. ආණ්ඩුව කියනවා මේ පළපුරුද්ද, ඒ කියන්නේ පළපුරුද්ද තියෙන අයට කරපු දේවල් වලට වැඩිය මේ අලුත් අය නේද? ඒකෙන් අදහස් කරන්නේ නැහැ පළපුරුද්ද නැති මිනිස්සු වරි ඉන්න ඕනේ කියලා. එතකොට ඒක ඊට වඩා විනාශයක් වෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පස්සේ නව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතයි. ඒ පාර්ලිමේන්තුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා නැහැ.
දුක හිතෙන එකක් නැද්ද? කිසි දුකක් නැහැ. මම පුදුම සනීපයක් දැන්න මේ දවස් ටිකේ සාක්කුවටත් ලාබයි ඇඟට සනීපයි ගෙදරට ලඟ අපි ඒකෙන් හිටියා. පුද්ගලික වැඩ කරගත්තා. ඒක අන්දේම දුක හිතෙන්න අඩන්න ප්‍රශ්නයක් නැහැ. මොකද සබාලනේ මම හැදිච්ච මිනිහෙක්. ඒ දුක් වෙන්න මේ කැලණි ආසනෙන් හරි ගම්පා දිස්ත්‍රික්කෙන් හරි මම අඩු ගානේ මල් පැලයක්වත් ඔය කැලණිකාගෙන් එහා පැත්තට ගියු මිනිහෙක් නෙමෙයි. ඒ නිසා මට මේවා නැති වුණා කියලා දුක් වෙන්න දෙයක් නැහැ. හැබැයි රටන තාමත් ජනතාව හරියට දේශපාලන තීන්දුව ගන්නවා කරගෙන නැහැ කියලා කියන මට මගේ හද සාක්ෂිය කියනවා. ඒ ගැන මට දුකක් තියෙනවා. ¿Dónde?